ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දැනට පැවැත්වෙන එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් පැවැත්වීමට ඉතුරු වී තිබෙනවා. එම තරගයේ පැවැත්වීමට නියමිත වී තිබෙන්නේ හෙට දිනේදී. ඉතින් එම තරගය සුපුරුදු පරිදි පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ සංජිතෙම වෙනසක් නොකර ක්‍රීඩා කරවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරේ. නමුත් පළමු එක්දින තරගයේදී අසාර්ථක වුණු ක්‍රීඩකයන් දෙවන එක්දින තරගයේදී ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සමත්ුනේ නැහැ කිව්වෝ. හරි කියලා හිතනවා. මොකද දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටිකරුවන්ගේ සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නවක ක්‍රීඩකයෙකු වන ජනිත් ලියනගේට පමණයි. ඉතින් මේ හේතු නිසා තුන්වන එක්දින තරගයේ ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බවට මේ වනිට තොරතුරු වාර්තා වී තිබෙනවා. එසේ වෙතත් වනිදු හසරංග තුන්වන එක්දින තරගයේ ක්‍රීඩා කරන බවට මීට පෙර සංචිතේ නම් කරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ඉතින් මෙම තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් 11 දෙනා මේ වන විට ක්‍රීඩා වෙබ්පිටු කීපයකින්ම මේ ආකාරයට සඳහන් වී තිබෙනවා. ආරම්භක පිටිකරණයේ වෙනසක් කමින් අවිෂ්ක ප්‍රනාන්දු වෙනුවට නුවෙනුදු ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනවා ඇති බවට මෙහි සඳහන් වෙනවා. එවැගේම සෙසු ක්‍රීඩකෙන් විදිහට සඳහන් වී තිබෙන්නේ සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත අසලංක, වනිදු හසරංග, එවැගේම අංක 7 ස්ථානයේ සඳහා දසුන් සානකෝ සහ නාරච්චිගේ යන ක්‍රීඩකෙන් දෙදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාවක් හිමි වෙයි කියලා මෙහි සඳහන් වී තිබෙනවා. මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුසංක. මේ ආකාරයට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා ක්‍රීඩා වෙබ්පිටු කීපයකින්ම නම් කර තිබුණේ. ඉතින් කෙසේ වෙතත් මේ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරගාවලිය නිමාවීමෙන් පසු පැවැත්වීමට නියමිත 20-20 තරගාවලියට අදාළ ක්‍රීඩකයන් 16 දෙනෙකුගේ සංචිතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර අවසන්. ඉතින් 20-20 තරගාවලිය අලුත්ම තොරතුරු, ඒ වගේම හෙට පැවැත්වෙන එක්දින තරගයේ අලුත්ම තොරතුරු, ක්‍රිකට් පිටේ යාවත්කාලීන වන තොරතුරු සමගින් අපේ නාලිකාව එක රැඳිලෙන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ක්‍රිකට් පිටේ අලුත්ම තොරතුරකින් අපි හමු වෙමු ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.